අයිබෝන් කියලා හැමදේම පිළිගන්නවා මගේ YouTube channel එකට තාම subscribe කරන්න තව subscribe කරන්න subscribe කරොත් තමයි මම දන්න video කෝල video screen එකට එන්නේ එතකොට අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ මේ Hyundai Elantra 2012 11 වර්ගයේ පිළිබඳව මේ කාර් එක ඇත්තටම ගත්තොත් ජපාන් වලින් මිදිලා කොරියාවේ කාර් වලට යන්න කැමති නම් සහ හොඳ comfortable එකකට කැමති නම් මේ කාර් එකට ඇත්තට මූව් වෙන්න බුල මම මේ ඔයගලන්ට කියලා දෙන්න යන්නේ. ඒතර 2000 මේක 12 අපි ගත්තොත් එහෙම USA වල ඇමරිකාවේ කාෆ් ද වියත් උනා. ඊට පස්සේ හොඳම comfortable එකක් තියෙන කාර් එක ඔයගලන්ට දැක්කම පේනවා. හොඳ සීට්ස් තියෙනවා, හොඳ ඇතුළ නිමාවක් තියෙනවා, හැමදේම හොඳටම තියෙනවා. හොඳ leg space එකක් තියෙනවා, ඒ වගේම හොඳ boot space එකක් තියෙනවා. දැන් Toyota වල ඔය වගේ එකක් අපි ගන්නකො ලක්ෂ 40ක් ඒ වගේ range එක යන්න පුළුවන්. නමුත් ඇත්තටම Toyota වලින් මිදිලා මේ වගේ එකට ඇත්තටම යන්න පුළුවන්. ඊට වඩා option තියෙන හොඳ look එක සහ ඇතුළේ නිමාව හොඳට තියෙන හොඳ accelerating speed එකක් තියෙන එකක් තමයි මේ Hyundai Elantra කියන්නේ. හොඳ look එකක් තියෙන අතර pickup speed pickup speed එකත් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් YouTube videos වල තියෙන හොඳ pickup speed එකක් තියෙනවා. ගොඩක් කට්ටිය දාගෙන හොඳ බරක් අදින්න පුළුවන්. අර කිව්වා වගේ ලොකු boot space එකක් තියෙනවා. ඒකෙන් හොඳ බඩු දාගෙන 4 දිනේ 5 දිනේ දාගෙන තදින්න පුළුවන්. අතර ගත්ත මේකටම ආවේනික මේකටම එන full option ඔයගොල්ලන්ට ගද්දි දැන් ගන්න පුළුවන් සාමාන්‍ය high quality sound system එකක් මේක එනවා. ඊට පස්සේ 6 speed triptronic gearbox එකක් එනවා. Dual zone automatic climate control එකක් එනවා. Power mirrors, power shutters, fog light. ඊට පස්සේ ඔය power sensors ඔය හැම දෙයක්ම තියෙනවා මේකේ. මේක ලක්ෂ 32 ඉඳලා වගේ තියෙනවා. ඒක නිසා සාමාන්‍යයෙන් 2011-12 නේ 100,000 සමහර වෙලාවට 80,000 දුවලා තියෙනවා. සමහර වෙලාවට 89,000 දුවලා තියෙනවත් තියෙනවා. ඒකෙන්ද පොඩක් හොඳට හොයලා බලන්න. හැබැයි ගොඩාක් අඩු මයිලේජ් දෙනවා නම් අනිවාර්යෙන් කරකලා. මේක ලොකු ලොකු ලෙඩ නැහැ අත්‍තරම් දුක. මේ ගොඩාක් පදින කට්ටියකින් මම තියෙන දේවලින් මම දැක්කා. මේක එන්නේ ආවේනික. දැන් හයිබ්‍රිඩ් වලට එනවනේ ABS එකයි බැටරිය. ඒ වගේ මේවලත් තියෙනවා ස්ටීරින් ස්පයිරල් කෝඩ් එක යනවා. එතකොට එයාබෑග් සිග්නල් එක හැම වෙලෙම ඔන් වෙලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් වෙනස් කරගන්න රුපියල් 12,500ක් විතර යනවා. ආයෙනවා ස්ටීරි වීල් එකේ සද්දයක් එනවා. හරි, ඒ කියන්නේ රැක් එක ගිහින් වගේ තමයි අපිට දැනෙන්නේ. නමුත් ඒක ඇත්තන පවර් ස්ටීරි මෝටර් එක තමයි. ඒකත් චේන්ජ් කරගන්න ඕගොල්ලන්ට වෙනවා. අන්න ඒ වගේ පොඩි ලෙඩ ටිකක් තියෙන දැන් අපි ගත්ත ප්‍රීමියම් වැලියන් වල තියා කම්ප්‍රෙෂර් එක තියෙන. ඒ වගේ ආවේනික ලෙඩ තියෙනවා. සාමාන්‍ය සර්විස් කෝස්ට් එක යන්නේ 13,000ක් වගේ. සාමාන්‍ය කිලෝමීටර් 5000ෙන් 10,000ෙන් කරගට්ටේට ඊට පස්සේ බ්‍රේකින් බ්‍රේක් පැඩ්ස් වලට යනවා 14,000ක් වගේ යනවා. මේක ඕගොල්ලන්ට ස්පෙයා පාර්ට්ස් අතරම හොයාගන්න පුළුවන්. කොරියන් කරන කට්ටිය ඕන තරම් ඉන්නවා. මේක අතරම කොරියන් වාහනයක් Hyundai දව සවුත් කොරියා. හොඳ ටෙක්නොලොජියක් තියෙන එක, හොඳ කම්ෆර්ටබල්. සාමාන්‍ය මේකේ අපි ගත්තොත් කියන්නේ කොළඹ ඇතුළත සාමාන්‍යයෙන් ලීටරේ කිලෝමීටර් 8ක් 10ක් අතර ප්‍රමාණයක යනවා. හයිවේ සහ අවුට් ඔෆ් සිටි සාමාන්‍යයෙන් 16ක් වගේ කිලෝමීටර් කරනවා. හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවය සාමාන්‍යයෙන් තියෙනවා මේ වගේ වාහනයකට. ඒතර Toyota නොවන නමුත් Toyota වලට වඩා ඔප්ෂන් තියෙන පෙනුම තියෙන ලක්ෂ 30-32කට 33කට ගන්න පුළුවන් හොඳ වාහන. ඒකයි මම ඔයගලන්ට රෙකමෙන්ඩ් කරන්න. ගද්දි හොඳට ගිහිල්ලා බලන්න. එච්චර ලොකු හයි ටෙක්නොලොජි නෑ, කිසි අවුලක් නෑ. හැබැයි සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක අඩුයි. ඒක කලින්ම කියන්න ඕනේ. මොකද ගත්ත ගන්නට වඩා සමහරට අඩුවෙන් තමයි දෙන්න වෙන්නේ. ඒව ගැන හිතන්නේ නැති කෙනට තමන්ගේ සප පහසුව ඩේලි යූසේජ් එක හොඳට දෙනකට නියම වාහනේ. එහෙනම් නැවත වීඩියෝ එකක් ඉන්නවා තමයි.